රට මේ වසංගතය ඉදිරියේදී අපේ රට ආරක්ෂිතද කියන එක. දැන් මේක පිළිබඳව ආරක්ෂිතද කියන එක බොහොම සරල විදියට මතු පිටින් අතගාලා අපිට මේක ආරක්ෂිතද නැද්ද කියන එක නෙවෙයි හොයන්න ඕනේ. මේක ලෝකේ අනිත් රටවල් එක්ක සංසන්දනය කරලා අපි බලන්න ඕනේ අපි කොහෙද ඉන්නේ. ඒ අනුව තමයි අපි ආරක්ෂිතද නැද්ද කියන එක ලොකු ගවේෂණයක් කරලා තමයි තීන්දුව කරගන්නට ඕනේ. දැන් ෆෝම් සංගරාව කියන ජාත්‍යන්තර ඉතාමත්ම මුළු ලෝකයෙන් පිළිගත්ත සංගරාව කරන ඒකේ විශේෂඥවරු එක්කව වෙලා වෛද්‍ය විශේෂඥවරු එක්කව වෙලා මේ පිළිබඳව කරන විශාල ගවේෂණයේදී ඒගොල්ලෝ හඳුනගෙන තියෙනවා රටවල් 40ක් ඉතා හොඳින් මේ මේ වසංගතය කොරෝනා වසංගතය ඉතා හොඳින් කළමනාකරණය කරන රටවල් 40ක්. ඒ වගේම මේ වසංගතය පිළිබඳව හොඳ කළමනාකරණයක් නැති රටවල් තව 20ක් හඳුනාගෙන තියෙනවා. මේ කළමනාකරණයෙන් දුර්වල රටවල් 20න් 16 වෙනියට තියෙනවා ශ්‍රී ලංකාව. එතකොට අපිම හිතාගෙන අපි හොඳයි කියලා හිතුවට වැඩක් නැහැ. ලෝකේ පිළිගැනීමක් තිබෙන්නට ඕනේ මේක හොඳයි කියන එක. එතකොට මේ ෆෝබ්ස් සංකරාව කරලා තිබෙන එකෙන් පේනවා ඉතාමත්ම නරකයි කියලා. දැන් මේකට මේක මේ වාර්තා එළි දක්වනකොටම කරේ මොකද මේ රජයට පරිපාලනය මේ රට පාලනය කිරීමට දුර්වල වුණත් දේශපාලනය කිරීමට ඉතාමත්ම හොඳ හැකියාවක් දැන් ගිය රජයේ තිබුණේ රට හොඳට පාලනය කරා පරිපාලනය කරා නමුත් දේශපාලනය කිරීම ඉතාමත්ම දුර්වල වුණා. ඒකයි අපි පරාදේ වෙනට හේතුව. දැන් මේකේ ඒගොල්ලෝ දේශපාලනය කරනවා රට පාලනය කිරීම පැත්තකට තියලා. දැන් ඒගොල්ලෝ කිව්වේ කොහොමද මේ ෆෝක් සංවරාවේ මේ මේක ආපු හැටි මොකද ඒගොල්ලෝ කරේ? ඒගොල්ලෝ CMA කියන ආයතනයක් මේ ඕස්ට්‍රේලියාවේ මේ ගණකාධිකාරීන්ගේ සංවිධානයක් ඒකෙන් මගින් නිකුත් කරයි කියලා වාර්තාවක් ගත්තා. මොකද්ද මේ ලංකාව සහ ලංකාවේ ඉන්න රාජ්‍ය නායකයා තමයි ඉතා හොඳින් මේක පරිපාලනය කරගොයි කියලා කිව්වේ. අපි හොයාගෙන යනකොට මේකේ ඇත්ත தත්ත්වය මොකද්ද කියලා මේ මොකද්ද කියලා ඇයි මේ ගණකාධිකාරිවරු මේ කරන්නේ කියලා බලනකොට මේකේ ලංකාවේ ශාඛාවක් හදලා ඒකේ සභාපතිවරයා ඉන්නේ ආචාර්ය නාලකගොඩ ඒවා මාත්මයා අපේ ඔය වියත් මගේ අපේ මේ ජනාධිපතිවරයාගේ ඉතාමත්ම කිට්ටු හිතවතෙක් තමයි මේ පුද්ගලයා. එතකොට මේ පුද්ගලයා මේකේ වාර්තා බැලුවාම ඇත්තටම මේකේ වෙබ්සයිට් එක බැලුවොත් මේ ගිය මාසේ ඒක ආරම්භ කළා තියෙනවා. ඒ කියන්නේ මේ වැඩේටම තමයි මේක මේ වැඩේ මේක ආරම්භ කළා තියෙනවා. ඒක හින්දා කිසිම ලෝකේ පිළිගමනක් නැති බොරු මෙවැනි වාර්තා වලින් ඒ වාර්තාව දෙරණවනි මේ වලින් ඒගොල්ලන්ගේ මිත්‍රය ලව්වා දිලිත් ජයවිර ලව්වා ඒක පිළිබඳ විශාල දීර්ඝ මෙහෙම එකක් කරනවා. ඒකේ හොඳ මේ කාටද මේ බොරු කියන්නේ? තමන් ආරක්ෂිතද නැද්ද කියන එක බොරුවෙන් මිනිසුන්ට කියලා වැඩක් තියෙනවද? ඒ විදියට මේ වසංගතය වළක්ව ගන්න පුළුවන්ද? රෝගයක් මර්ධනය කරන්නට පුළුවන් ඒ රෝගයට එරෙහිව නිශ්චිත ක්‍රියාමාර්ග වෛද්‍යමය උපදේශ මත ඒ නියමම සෞඛ්‍ය ක්‍රියාමාර්ග ගැනීම තුළ පමණයි. වෙන කොච්චර විදියට කෑ ගහලා වුණත් ඒව කරත් වසංගතයක් මර්ධනය කරගන්නට බෑ. අනිත් එක දැන් ආරක්ෂාව වැඩි කරගන්නේ කොහොමද? ආරක්ෂාව වැඩි කරගන්න නම් මේකට අපි ආරක්ෂිත භාවය වැඩි වෙන්න නම් ඒ කියන්නේ මිනිසුන් අතර හමුවීම් අඩු කරන්න. ඒ කියන්නේ ඒක තමයි අර සෝෂල් ඩිස්ටන්සිං කියන්නේ. මේ සමාජමය වශයෙන් දුරස්ත වෙන්න ඕනේ කට්ටිය පුළුවන් තරම්. ඉතින් ඒකට තමයි මේ ලොක්ඩවුන් නැමැති ක්‍රමය රටට ආවේ. ඇත්තම ලෝකේ අනිත් රටවල් වල තියෙන්නේ ලොක්ඩවුන් කරනවා මිසක් මේ ඇඳිරි නීති කියලා එකක් නැහැ. ඇඳිරි නීතිය කියන්නේ මිලිටරි ක්‍රියාදාමයක්. ලොක්ඩවුන් කියන්නේ වෛද්‍යමය සෞඛ්‍යමය ක්‍රියාමාර්ගයක්. මේකයි මේ දෙකේ වෙනස. එතකොට ලොක්ඩවුන් එක යටතේ තමයි දැන් ලොක්ඩවුන් එක කරා නම් කවදාකවත් සමාජ මාධ්‍ය වේදීන්ව අත්අඩංගුවට ගන්න බෑ මේකට විරුද්ධව කතා කරයි කියලා. මේ වගේ නොයෙකුත් පාර්ශ්ව මර්ධනය කිරීමට හැකියාවක් නැහැ ලොක්ඩවුන් එකක් කරලා. ඒකින් තමයි ආණ්ඩුව මේ රටේ ඒක ඇඳිරි නීතිය වශයෙන් හඳුනලා දුන්නේ. එතකොට මෙන්න මේ ඇඳිරි නීතිය යටතේ හඳුනලා දීලා මේ විදිහට තමයි ඇත්තටම මේ වගේ ක්‍රියාමාර්ග ගැනීමෙන් තමයි මේකේ ආරක්ෂාව තිබෙන්නේ. එතකොට අනිත් එක මේකට මේ දේශපාලන තීන්දුව වලින් මේ වගේ කරන්න බෑ. ආරක්ෂාවතර කරන්න පුළුවන් කෙලින්ම වෛද්‍යමය තීන්දුව වලින්
සෞඛ්‍යමය උපදේශ වලින් තමයි මේක කරන්නට තිබෙන්නේ. එතකොට එහෙම නැත්තම් අපිට පුළුවන් ද කියන්න මේ තියෙන ආරක්ෂාව ඉදිරියටත් තියනවා කියලා. මේ ආරක්ෂාව ලිහිල් කරොත් අර ලෝක සෞඛ්‍ය සංවිධානය කියනා වගේ මහා භයානක දෙවනි වසංගතය රටකට එන්න පුළුවන්. දැන් ඇත්තටම අද මේ තරම්වත් ආරක්ෂිත වෙලා තිබෙන්නේ කොහොමද? අද ඒකට ඒ ආරක්ෂාව සඳහා පාවිච්චි කරන්නේ අපි විසින් ආරම්භ කරපු සුවසැරිය ගිලන් රථ සේවය. ඒක ඉන්දියාවේ අග්‍රාමාත්‍යතුමා අපේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලබා දුන් ටැග්. ඒ ගිලන් රථ 220ක් අපිට ලැබුණා. ඒක ලබා ගත්තා. ඒක නිකන් ගෙනලා දුන්නේ නැහැ. ඉන්දියාවේ මේ ක්‍රමයේ තියෙන ඉඳලා අපේ අග්‍රාමාත්‍යතුමා එක්කත් එක්ක කතා කරලා ඉල්ලගත්තා. ඒ සුවසැරිය තමයි. මම බලාගෙන හිටියා සෞඛ්‍ය අමාත්‍යතුමිය ඉතාමත්ම ඉහළින් වර්ණනා කරනවා මේ සුවසැරිය. අද රැට ප්‍රවෘත්ති දැම්මාම ටීවී වල හැමතැනම පේන්නේ අපි ගෙනාවු මේ සුවසැරිය. මේ සුවසැරිය නොතිබුණා නම් මේ ඇඳිරි නීති අවස්ථාවේදී රෝගියෙක් රෝහලකට ගෙනියන්නේ කෝ වාහනයක්වත්. ඒ නිසා මේක අද මෙවැනි වැඩපිළිවෙලක් ලෝකෙම තියෙන්නේ අපේ රටෙත් ඉන්දියාවෙත් පමණයි. එතකොට ඒ වගේම අපි ගෙනාවු තව මම ඒ කාලේ ගිලන් රථ 350ක් ගෙනාවා. ඒ ගිලන් රථ 350 ගෙනාවේ බෙන්සා ෆෝඩ් ඇමරිකාවේ නිෂ්පාදනයක් වන බෙන්සා මේ ෆෝඩ් රථයත් ජර්මන් නිෂ්පාදනයක් වන බෙන්ස් රථය ලෝකයේ තියෙන ඉහළම දැන් තමුන්නාසල බලගත හැකි මේ ජාත්‍යන්තරව තියෙන ප්‍රවෘත්ති වල බැලුවාම ඒ ප්‍රවෘත්ති වල පෙන්වන ගිලන් රථ තමයි අපේ රටේ අද දුවන්නේ එදා දිව්වේ ඇත්තටම වෑන් එකක් ගිලන් රථයක් බවට පරිවර්තනය කරපු එක තමයි තියුනේ ඒ ගිලන් රථ මේ ගිලන් රථ වලටත් වඩා වැඩි මුදලකට තමයි එදා අරගෙන තිබුණේ. නමුත් ඊටත් වඩා මුදලුත් අඩු කරලා අපි ගත්තා එදා ඔය වෛද්‍ය සංකම් මේව ඔය විවේචනය කරා මේව ගත්තයි කියලා. එතකොට අද ඒ ගිලන් රථ තමයි අද රැයට බැලුවා ගිලන් රථ 350ක්. එතකොට මෙතන 350යි සෝසරිය 220යි අපි 570ක් අපි මේ ලංකාවට ගිලන් රථ ගෙනල්ලා තියෙනවා මේ රටේ ජනතාවගේ සුභ සිද්ධිය සඳහා පෞද්ගල අවුරුදු 5කට. ඒ වගේම ඇත්තරම වැළුවොත් දැන් ඔය හදිසි ප්‍රතිකාර ඒකකේ ඒ කියන්නේ ICU එකේ ICU ඇඳන් තියුනේ මම එනකොට 580යි මුල් ලංකාවට මම යනකොට තියුණා 777ක් ඒ කියන්නේ 179ක් ඒ අවුරුදු පහට විතරක් අපි ගණන දෙවුනා ඇඳන් 177ක් මුළු ඉතිහාසයේටම 598යි අල්ලුවා ඒ වගේම වෙන්ටිලේටර් මිනිසුන්ගේ ශ්වසනය මේකෙන් ඇති වෙන නියුමෝනියාවට තිබෙන විසඳුම වෙන්ටිලේටර් එකට දාලා. ඒ වෙන්ටිලේටර් තිබුණේ ලංකාවේ 400ක් විතරයි. මගේ කාලෙදි වෙන්ටිලේටර් 450ක් ගෙනාවා. ඒකෝට දැන් තියෙනවා වෙන්ටිලේටර් 850. අපේ අසෞඛ්‍ය අමාත්‍යාංශය. මේවා තමයි අද මේ රටේ ජනතාවගේ ජීවිත බේරා ගැනීම පාවිච්චි කරන්නේ මේ ඔක්කොම. ඒ වගේම මේ රටේ එතුමාලා කිව්වා ඉස්සෙල්ලා මුල් වටේම මේ ඇඳිරි නීතිය දාලා රාජ්‍ය උසසලෙන් තියනවා එවෙන් ඖෂධ ගන්න කියලා ෆාමසි වැහුවා. එතකොට රාජ්‍ය උසසල් තියුණේ කීයද මං යනකම් 27යි. මට පෙර සෞඛ්‍ය අමාත්‍යවරු 1971 මේ වැඩ පිළිවෙල පටන් අරගත්තේ මහාචාර්ය බිබිලේ 71 ඉඳලා 2015 වෙනකම් අමාත්‍යවරු හිටියා සෞඛ්‍ය අමාත්‍යවරු 11. ඒ 11ම ඇදුවේ 27යි ඔස්සේ. නමුත් මගේ කාලේදී මම උසසල් මේ හැදුවා ඔක්කොම 44ක්. ඒකෙන් 20 ගාණක් මම විවෘත කරා තව 20 ගාණක් තියෙනවා විවෘත කරන්නට. එතකොට 44ක් මම තනියෙන් හැදුවා. එතකොට මේවා තමයි අද පාවිච්චි කරන්නේ. එතකොට අපිට ඇති වෙනකම් බැන්නා මේ නෙවිල් පනාඳු රෝහල. ඒක රජයට ගත්තේ නැහැ කියලා කිව්වා. ජනාධිපති කොමිෂන්පත් කරා. ඒ කොමිෂන් එකට මට යන්න වුණා සාක්ෂි දෙන්න. ඒකේ ජනාධිපති කොමිසාරිස්වරු කිව්වා මේක රජේ නෙවෙයි කියලා. මම අහනවා එතකොට දැන් ඒක කොහෙද කියලා. ඒක එකපාරට රජයට ගත්තද මේ ආණ්ඩුව කියලා. මේ වගේ බොරු කොමිෂන්පත් කළා. මේ වගේ මඩ ගහමින් තමයි අපි කරපු ශ්‍රේෂ්ඨ වැඩ කටයුතු එදා විවේචනය කරේ. අද මේ නෙමිල් ප්‍රනාන්දු රෝහල තමයි ගැබිනි මව්වරුන් ඒ කියන්නේ කොරෝනා වසංගතයට ලක් වෙන ගැබිනි මව්වරුන්ට ප්‍රතිකාර ලබා දෙන්නේ තනිකර මෙතෙන්ට. එතකොට ඒක අද පාවිච්චි කරනවා. එතකොට අද ඒකට සම්පූර්ණ වේදාහියෙන් දරාගෙන ඒ මම පත් කරපු පාලක මණ්ඩලයේම අද තවාගෙන එතකොට මේක අද පාවිච්චි කරනවා. අද මේ නෙවිල් පනාන්දු රෝහල අද වෙනතුරුත් නෙවිල් පනාන්දු මහත්මයාට සතවහක්වත් ඉවල නැහැ මේක. තවම නිකන්. එතකොට මේවට තමයි මේ රජයේ නිලධාර වෛද්‍ය නිලධාරණ සංගමයේ තමයි පෙස්සම් ගැලුවේ. මේ ජනාධිපති කොමිසමට. මෙයා හොයන්නේ කියලා.
ඒ වගේම බලන්න මම ආරම්භ කරා මේ රටේම ඖෂධ නිෂ්පාදනය කරන්නට. එතකොට මේ ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා අපි සමාගම් 36ක් එක ගිවිසුම් ගැහුවා. එතකොට ගිවිසුම් ගහලා ඉවර වෙලා ඒකෙන් 18ක් අද ඖෂධ නිෂ්පාදනය කරනවා. ඒ ඖෂධ තමයි අද ඇත්තටම ඒ ඖෂධ ටික නැත්තම් අද තියෙන මේ ඖෂධ හිඟියත් එක්ක අද අපේ රටේ මේ රෝග ව්‍යාප්තිය මීටත් වඩා දරුණු වෙනවා. අද ඒ ටිකක්වත් ඒ ඖෂධයේ මොකද දැන් අපි 185ක් විතර ඖෂධ ගේන්නේ ඉන්දියාවේ. එතකොට ඉන්දියාවට ඖෂධ අපිට අපනායනේ තහනම් කරා. ඒ තහනම් කරේ මොකද ඉන්දියාවට ඖෂධ හදන මේ මූලද්‍රව්‍ය ගේන්නේ චීනේ. එතකොට චීනේ කොරෝනාව ආරම්භත් එක්ක ඒගොල්ලෝ අපනායනේ නැත්තුව මූලද්‍රව්‍ය එවන එක. එතකොට මෙහෙ නිෂ්පාදනය කඩාගෙන වැටෙනවා. ඒකින්ද පිටරටට යවන්න එපා. ඊට පස්සේ වුන් ලොක්ඩවුන් එකක් ගියා දවස් 20ක්. ඒක අනුව තවදුරටත් මේ ඖෂධ නිෂ්පාදනය කඩාගෙන වැටෙනවා. එතකොට ඒ වෙලාවේදී මම ආරම්භ කරපු කර්මාන්ත ශාලා නෙවෙයි නම් අද ඖෂධ වලට විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මේවා තියෙද්දි දේශීය ඖෂධ තියෙද්දි අද රජයේ රෝහල්වල විශාල ඖෂධ හිඟයක් තිබෙනවා. ඖෂධ 400කට වැඩි ප්‍රමාණයක් ලංකා ඉතිහාසයේ කවදාකවත් නැති තත්ත්වයක්. ඒ වගේම පුද්ගලික අංශයේත් ඖෂධ නැති වෙලා තියෙනවා. අනිත් එක මම කරපු ඖෂධ නියාමනය මේ මිල නියාමනයත් අද නැති වෙලා තිබෙනවා. ඒක බලන්න කවුරුවක්වත්ම නැහැ. එතකොට අද මහලුකුට කියනවා හයිඩ්‍රොක්සි ක්ලෝ මේ ක්ලෝරොක්විනින් කියන ඖෂධය. ඒක අද ඉල්ලනවා ඇමරිකාවේ විශාල ඉල්ලුමක් තියෙනවා. එතකොට ඇමරිකානු ජනාධිපතිවරයා ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා කියන එක. මේක අද හදන්නේ කොහෙද? මේක අද හදන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිෂ්පාදනය කරලා. ඒක අපේ කාලේ අපි ආරම්භ කරේ මේවා හදන්න මේවා හදිනවා. ඒකේ නිෂ්පාදන ධාරිතාව බිලියන 2 ඉඳලා බිලියන 4 දක්වා දෙගුණයකින් මම වැඩි කරා. ඒතකොට මේවා හින්දා අලුතෙන් ඇති වුණ කර්මාශාලාවල හින්දා හදන ඖෂධ නිසා අද මේකේ යම්කිසි ආරක්ෂිත තත්ත්වය මේ විදිහට ක්‍රියාත්මක කිරීමට හැකියාව ආණ්ඩුවට ලැබිලා තියෙනවා.